තාත්ත රටරස්සාවට යන්න ඕනෙද? ඔව් පුතේ. ඇයි? පුතාට සතුටින් ඉන්න ඕනේ හින්දානේ. ජාවරම් කරුවන්ට අහුනුවි වැදගත් විදිහට වැඩ ටික කරගෙන සතුටින් රට යන්න. පාර්ලිමේන්තු කමිටුවක් පත් කළා අපේ ආණ්ඩුව කාලෙම මේ සරත් පොන්සේක මහත්තයාගේ මූලිකත්වයෙන්. ඒක පාර්ලිමේන්තුවේ සැසිවාර ගණනාවක් තිබ්බා. ඊළඟට වැදගත් ජනාධිපති කොමිසම් දෙකක් පත් කළා. ඒ දෙකේම වාර්තා තියෙනවා. ඒවයි තියෙනවා බොහොම සැකකටයුතු තැන් ගණනාවක් විමර්ශනය කරන්න. ඒ වගේම රටේ රහස් පොලිසියේ ප්‍රධාන විමර්ශනේ ප්‍රධානියා වෙච්ච නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න, ප්‍රධාන අධ්‍යක්ෂක ශානියා බේසේකර, දිවුරුම් ප්‍රකාශ මගින් ලබා දීලා තියෙනවා කරුණ වගයක් ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන කරුණ වලින් පේනවා මේ පාස්කු ප්‍රහාරයට පෙර, ඒ කියන්නේ පූර්ව ප්‍රහාරක සූදානම වැළැක්වීම සඳහා ඒ පරීක්ෂකින් නොමග යවන්න යුද හමුදා බුද්ධ්‍යංශයේ වැඩ කරපු බව. ඊළඟට ප්‍රහාරයේ දවසෙත් බුද්ධ්‍යංශ ගිහිල්ලා මේකට සම්බන්ධ වෙච්ච බව. ප්‍රහාරයේ වගකීම ගන්නයි කියලා මාතලේ ප්‍රදේශයේ අන්තවාදීකට උපදෙස් දුන්නේ බුද්ධ්‍යංශ සමාජිකයෙක් කියලා, බණ්ඩාර කියලා. අද ඔහුට වෙච්ච දෙයක් නැහැ. සොනික්ට වෙච්ච දෙයක් නැහැ. අද කොහෙද ඉන්නේ කොහොමවත් කවුරුවත් දන්නේ නැහැ. ඊළඟට මේ විමර්ශන යටපත් කිරීමට දරුණු උත්සාහයක් දැරුවා. අවසානයේ ශානිය අබේසේකරව අත්අඩංගුවට අරගෙන නඩු පැවරුවා විතරක් නෙමෙයි, ඔහුට හෘදයාබාධයක් හැදිච්ච වෙලාවේ ඔහුව නොමරා මැරුවා. ඒ වගේ කරා. ඒ වගේ මේ ගැන හඬනඟපු අපිවත් හිරගේවල් දාලා දාන්න වැඩ කළා. දැන් ආණ්ඩුව කරන්න ඕනේ විශ්වාසය දිනා ගන්න නම් මෙතන චෝදනාවට ලක් වෙච්ච ප්‍රධාන නිලධාරී තුන්දෙනෙක් ඉන්නවා. ඒක තමයි මේජර් ජෙනරාල් සුරේස්සාලි, ඒ වගේම මේ පිළිබඳව ඒ කාලේ SIS ප්‍රධානියා වෙච්ච නන්දන මහත්මයා, ඊළඟට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු. මේගොල්ලන් අනිවාර්ය නිවාඩු යවලා හරි වැඩ නවත්තලා හරි තමයි කරන දෙයක් කරන්න තියෙන්නේ. එහෙම නැතුව මේ ආණ්ඩුවෙන් නම් ඔය තියෙන පොලිසියෙන් ඔය ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඕයෙන් ප්‍රයෝජනයක් වෙයිද කියන්න බෑ. මොකද ඕයා හිටපු පිරිසක්ම තමයි මේ අන්තවාදයේ 2010 ඉඳන් හදා වඩා ගත්තේ. ඒ වගේම මේ විනාශය වෙන බව දැනගෙන ඒක වැළැක්වීමට පියවර නොගත්තේ. ඒ වගේම විමර්ශන නොමග ඇරියේ. ඒකයි නිසා මේ ගැන විමර්ශනයක් කරනවා නම් අනාගත ආණ්ඩුවක් ශානි අබේසේකර වගේ වැදගත් නිලධාරියෙක් යටතේ ඒ කටයුත්ත කරන්න ඕනේ. චැනල් පෝ එක හරිද වැරදිද කියන එක නෙමෙයි ප්‍රශ්නේ. හර ජනාධිපති කොමිසම් සභාව වාර්තා තියෙනවනේ. ශානි අබේසේකර රවි සෙනවිරත්න කියන පොලිස් නිලධාරීන් දීපු සාක්ෂි තියෙනවනේ. අපි මම ජනාධිපති කොමිසමට ප්‍රකාශයක් කරලා තියෙනවනේ චැනල් පෝ නෙමෙයි. කරුණාකරලා අන්න ඒවා විමර්ශනය කරන්න. විශේෂයෙන්ම 2010 ඉඳන් හමුදා බුද්ධ්‍යංශ තෞහිජ්ජ මත ව්‍යාපාරය හදාගත්තද නැද්ද කියන ප්‍රශ්නෙට උත්තර දෙන්න. මහින්ද රාජපක්ෂ මහත්තයාම කරපු ප්‍රකාශයක් තියෙනවා. වෙන චැනල් 4 කියන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ කියලා තියෙනවා රජෝපණ ආරාමේදී අපි මේ වගේ අන්තවාදීන්ට සල්ලි දීලා තොරතුරු ගත්තා, ඒගොල්ලොත් එක වැඩ කළා කියලා. ඒක පරීක්ෂා කරන්න. ඒ චැනල් 4